right. අපි කිව්වා යාට විශේෂ කෙනෙක් එක්ක අපි අද කතා බහ කරන්න සූදානමින් ඉන්නවා කියලා. මේ දවස්වල දැන් මේ ටිකට් සම්බන්ධව තියෙන කාරණේ තත්ත්වය සහ මොනවද වෙන්නේ කියන කාරණේ පිළිබඳව. ඔව් දැන් ශ්‍රී ලංකන් ක්‍රිකට් ගැන කියනකොට මේ දැන් අපි ලෝක කුසලහනේට සූදානම් වුණා. අන්ත පරාජයක් ලැබලා පරාජයේ වාර්තා තිය. ඒකෙන් පස්සේ දැන් ඔන්න අපි මේ ලැස් වුණා ලෝක කුසලහනේට සුදුසුකම් ලැබලා තරගවලට සහභාගී වෙන්න. දැන් මේ වෝම් අප් මැචස් දෙකක්ම අපි තිබ්බා. අපේ ටීම් එකට ඊයේ වෙච්ච දේ ඇත්තටම හරිම දුක හිතෙන දෙයක්. මොකද මේ කුසල් මෙන්ඩිස් උද්වේගකර ප්‍රතිහරඹයක නිරත වෙලා අපිට ලකුණු රැස් කරලා දුන්නා. ඒත් අවාසනාව කියන එක අපි පසුපස ආවා. ඉතින් අපිට මේකත් එක්කම මේ තත්ත්වෙත් එක්ක ලෝක කුසලහන තරගාවලියට යන්න හරි බයක් හිතේ තියෙනවා නේද? ඉතින් මේ ඒ බයත් එක්ක මොනවා ඉස්සරහට වෙයිද කියන කාරණේ තමයි ක්‍රිකට් ක්‍රීඩාලුවලින්ගේ හිතේ තියෙන්නේ. ඉතින් ඒ ගැන චුට්ටක් අදහස් දැනගන්න මේ දුක බෙදා ගන්න අපි යනවා මේ වෙලාවේ ලංකාවේ ක්‍රිකට් අපිට තෑගි කරපු අපූර්ව සම්පතක්. සම්පතක්. මේ තමයි චමින්ද වාස්. සුබ උදෑසනක් ඔබට. සුබ උදෑසනක්. අද උදේම නැගිට්ටනේ. අද උදේම නැගිට්ටා. ජයග්‍රහණේ ගැන බලාපොරොත්තු හිතේ තිබ්බට අපිත් අද උදේම නැගිට්ටා. හැබැයි හරිම අප්සෙට් මූඩ් එකේ. චමින්දයා කියන්නකෝ අපිට මොකද්ද මේ වෙන්නේ? අපිට මොකද්ද මේ වෙන්නේ? මයිතනේ හොඳ ප්‍රශ්නයක් ඇවි අපිට මොකද්ද මේ වෙන්නේ කියලා. මයිතනේ මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන් ක්‍රිකට් බලධාරීන්ටම තමයි ඉති. එහෙමද? දැන් මේ වෝම් අප් මැචස් දෙකම අප්සෙට් ගියා. මොකද අයියට හිතෙන්නේ? නෑ සාමාන්‍යයෙන් වෝම් අප් මැචස් කියන්නේ ක්‍රීඩකයන් අපි බලනවා ඒ තරඟ වලට ගිහිල්ලා කොහොමද ලකුණු අතරට එන්නේ කියන එක තමයි බලන්නේ වෝම් අප් මැචස් වල. ඔව්. කණ්ඩායමේ තියෙන සංගීතය හදාගන්න එකයි ක්‍රීඩකයන් කොතන ඉන්නේ කියන එක තමයි විශේෂයෙන්ම බලන්නේ. නමුත් මේ විදියට පරාජය වෙන එක මම හිතන්නේ ක්‍රීඩා ලෝලින් වගේම ක්‍රීඩා මමත් ක්‍රීඩා රසිකයෙක් දැන් ඉතින් මේක දරාගන්න බෑ රටේ ජනතාවට. ඉතින් මීට වඩා හොඳට කරන්න ඕනේ කියන එක තමයි මගේ මතය. මොකද විශේෂයෙන්ම කිව්වොත් අපිට හොඳම පන්දු යවන්න අපිට අහිමි වෙලා තියෙනවා මනිදු හතරක්. ඔව් ඒ වගේම දුෂ්මන්ත ශමීරත් අපිට නැති වෙලා තියෙනවා. ඉතින් ඒ ආබාධත් එක්ක තමයි අපිට මේ වගේ පසුබෑමකට පත් වෙන්න වෙලා තියෙන්නේ. මොකද දැන් ගහන ක්‍රිකට් එකත් එක්ක බැලුවොත් මම හිතන්නේ 350ක් ගහලත් අද බේරෙන්න බැරි තත්ත්වයක් තියෙනවා. හොඳ පන්දු යවන්න ඉන්න ඕනේ. ඉතින් බෝල 300ක් කියන්නේ ලේසි පාසු දෙයක් නෙමෙයි. ඉතින් අපිට කඩලු ලබා ගන්නත් ඕනේ. වගේම ලකුණු අතරක් ඉන්නවා නම් මම හිතනවා මේක හොඳ අපි කියනවා හොඳ අයි ඕපන් එකක් අපේ කණ්ඩායමට. ඉතින් ඊළඟ තරඟ වලට මීට වඩා හොඳින් දස්කම් දක්වන්න වෙයි කියන එක තමයි මගේ එකම බලාපොරොත්තුව. ටීම් එකේ ප්ලේයර්ස්ලා ගැන කියනකොට චමින්ද වාස් ඔබට මොකද හිතෙන්නේ? පුහුණු කරුවෙක් විදිහට ඔබට මොකද හිතෙන්නේ මේ ටීම් එකේ ප්ලේයර්ස්ලා? දැන් බෝලර්ස්ලා අපි පැත්තකින් තියමු. දැන් ඔබම කියනවා අපිට ඕනි කඩුලු රකින්න නේ, ලකුණු රස් කරනවට වඩා. මොකද හිතෙන්නේ ඒ ගැන, ටීම් එකේ සංයුතිය ගැන? සංයුතිය ගැන නම් හොඳ සංයුතියක්. නමුත් මම හිතනවා මැද ක්‍රීඩා කරන්න අපිට මේ එක්ස්පීරියන්ස් අධ්‍යක්ෂින් තියෙන ක්‍රීඩකයෙක් හිටියොත් හොඳයි කියන එක තමයි මගේ මතය. ඉතින් විශේෂයෙන්ම කිව්වොත් ඇන්ජලෝ මැතිස් වගේ මගේ ක්‍රීඩකයෙක් ඉන්න තිබුණා කියන තමයි මගේ මතය. මොකද අපි ගත්තොත් අපේ ක්‍රිකට් ක්‍රීඩා වංශ කතාවේ කාලෙන් කාලෙට අපේ හොඳ ක්‍රීඩකයා අපි ගත්තොත් අරවින්ද හිටියා. එතකොට මහේල කුමා රංගන හේරත් රසිත් මාලිංග වැනි ප්‍රබල ක්‍රීඩකයෝ හිටියා. මම හිතන්නේ ඒ වගේ ප්‍රබල ක්‍රීඩකයෙක් තමයි ඇන්ජලෝ මැතිස් කියන්නේ. ඉතින් මම හිතන්නේ දබන්ත විශාල සේවයක් රට වෙනුවෙන් කරපු කෙනෙක්. ඒක පුරුකක්. ඉතින් ඒ පුරුක මම හිතන්නේ මේ ලොකු කුසලාලෙන් පස්සේ මම හිතන්නේ ගොඩක් වෙලාවට ක්‍රීඩාවට සමුදේ. ඉතින් ඒ වගේ ක්‍රීඩකෙක් මේ කණ්ඩායමේ සිටියා නම් මම හිතන්නේ විශාල අත්දැකීමක් වගේම කණ්ඩායමට ලොකු හයියක් කියන එක තමයි මම මේ වෙලාවේ විශ්වාස කරන්නේ. දැන් වාසයේ මේ දැන් අපි ආසියානු කුසලානය අපි කවුරුත් නොහිතපු විදිහට
අපිට හිමුණා ලකුණු 50කට වගේ ප්‍රමාණයකට අවසාන මැච් එක අපි ඔක්කොම අවුට් වුණා. ඒ කියන්නේ ඒ වගේ සීමාවක්. දැන් ඒ වෙලාවේ නරඹනුසා ක්‍රිකට් ක්‍රීඩා ලෝලයෙන් හිත හදාගත්තා. ආයි කමන්නේ ඕක කමන්නේ ඕක කියාට අපිට ඊළඟට අපි ඊළඟට එන්නේ වර්ල්ඩ් කප් එක. හරි. අපි ඒක ඒකෙදී අපි මෙතනින් එහාට දෙයක් කරනවා කියලා. හරි. නමුත් දැන් මේකම දාපහු මේ සිද්ධ වෙමින් තියෙනවා. ඔව් මම දකින්නේ අපි විශේෂයෙන්ම අපේ ක්‍රිකට් ගත්තොත් අපි ආශය හැම තරගයක්ම ජයග්‍රහණය කරන්න අපි ආශයි තරග ජයග්‍රහණය කළා. තරඟ ජයග්‍රහණය කරද්දි ජනතාව සතුටු වෙනවා. එතකොට ක්‍රිකට් පාලක මණ්ඩලය වැඩ කරන ජනතාව සතුටු වෙනවා. තේරුම් කමිටුව සතුටු වෙනවා. එතකොට තේරුම් කමිටුව තව අවුරුද්දක් වැඩි වෙනවා. ඉතින් ඒ දේවල් බල්ල තමයි මේ මයිතනේ ආසියානු කුසලහන තරඟාවලිය මේ දෙබ්බෙටින් අපි විශේෂයෙන්ම බලන්න ඕනේ ලෝක කුසලහනයකට යද්දි අපේ ප්‍රෙපරේෂන් හරිද කියන එක. අපේ ප්‍රෙපරේෂන් මොකද අපි ඉන්දියාවේ අපි දන්න ඉන්දියාව ගහනවා කියන්නේ ඉන්දියාවේ තනි කිරු ඇවිල්ලා අපි දන්න විදියට ෆ්ලැග් විකට්. ඒ කියන්නේ තනි කෙලින් බෝල එන්නේ පිටිකරුවන්ට උචිත තනි තීරු තමයි ඒ රටේ හදන්නේ. මොකද ජනතාව එන්නේ බෝල 300ක් බලන්න මිසක් කඩලු ගන්න බලන්න නෙමෙයිනේ. එතකොට හොඳ තරංගයක් දෙන්න තමයි මේ කඩලු හදන්නේ. අපි දැක්ක ගොඩක් වෝමම් මැචස් වල 354 340 ඊට වඩා ක්‍රීඩා කරන්න පුළුවන් ඉක්මවා ගිහිල්ලා තියෙන ලකුණු. ඉතින් ඒ කියන්නේ තරතුරු එච්චරම හොඳයි. ඉතින් අපි බලන්න ඕනේ අපි ආසියානු කුසලාන තරගාවලියේදී ලංකාවේ ක්‍රීඩා කරද්දී අපි ගැස්සේ අපිට සුදුසු ඒ වගේම ඉන්දියාවට ගිහිල්ලා ප්‍රිපෙයා වෙන්න පුළුවන් තනි තීරු වලද ක්‍රීඩා කලේ කියන එක තමයි අපි බලන්න ඕනේ. අපි දැක්කා බෝලෙ ගොඩක් කැපෙනවා කරුවන්ට හරි අමාරුවෙන් ක්‍රීඩා කරන්න. ඉතින් අපි මේ හැම වෙලාවෙම තියෙන්නේ එදා වෙලේ ටුවර්ස් වගේ අපි බලන්නේ තරගයක් ජයග්‍රහණ කළා ඔක්කොම හොඳයි බෝල් එකක් හොඳයි අපි බලන්නේ එක එක්කෙනා සතුටු කරන්න සතුටු කරා අපේ ක්‍රීඩකයෝ අනාගතය වෙනුවෙන් මේ හොඳ ක්‍රීඩකයෝ හදන්න නෙමෙයි අපි බලන්නේ. අපි මේ දේවල් කල්පනා කරලා මේ ආසියානු කුසලානේ අපි කරුණාත් ආසියානු කුසලානේ කමන්නේ හොඳ විකට් වල ගහලා මම කියන්නේ ඒක. ඉතින් එහෙම ප්‍රෙපරේෂන් එකක් තිබුණා නම් අද අපි ඉන්දියාවට ගිහිල්ලා ওই විදිහට වෙන්නේ නැහැ. ඉතින් හොඳ තනි තීරු වල ක්‍රීඩා කරද්දී ওই දේවල් වෙනවා. ඉතින් ක්‍රීඩකයෝ දැනගන්න ඕනේ මම මේක ක්‍රීඩකයන්ට ඇඟිලි දික් කරන නෙමෙයි. ක්‍රීඩකයෝ දැනගන්න ඕනේ මේ වගේ තනිතිරු හම්බුනාම කොහොමද පොලේ ක්‍රීඩා කරන්න කියන එක. ලකුණු අතරට කොහොමද එන්නේ කඩලු අතරට කොහොමද එන්නේ කියන්නේ ඒ එතන ඉන්න පුහුණුකරුවෝ හැම දෙනෙක් කතා කරලා එක මතයකට එන්න ඕනේ. ඉතින් අපි දැකලා තියෙනවා ඕනතරම් තරඟ පරදිනවා තරඟ දිනනවා. එතකොට අපි ක්වොලිෆයින් ගිහිල්ලා මැචස් අටක් එක දිගට දින්න ඒ හැම දෙයක්ම දිනනවා ක්‍රීඩකයෝ හොඳට කරපු ඉඳ. ඉතින් මම හිතන්නේ ලෝක කුසලානේ වගේ තරඟාවලියක් එද්දී අනිත් කණ්ඩායමුත් ඒවට හොඳට සූදානම් වෙලා අධ්‍යයනය කළා හරි කොම්බිනේෂන් එක ගෙනල්ලා ඉන්දියාවේ ක්‍රීඩා කරන්න තමයි බලන්න. ඉතින් අපිට හොඳ සැලැස්මක් තිබියදී ඒ සැලැස්ම අනුව මං හිතන්නේ ක්‍රීඩා කළොත් අපිට අවස්ථාවක් තියෙනවා. මම දකින විදියට අපේ පන්දු යැවීමේ දුර්වලතාවයක් තියෙනවා කියන එක තමයි මම දකින්නේ. හරි. අනිත් එක තමයි අන්තිමට අහන්න තියෙන්නේ ශමින්ද වාස් ඔබගෙන්. ඇත්තටම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් හරි පව් කොච්චර බලාගෙන ඉන්නවද ජයග්‍රහණයක් වෙනුවෙන්? අතහරින්නේ නැහැ හැබැයි කවදාවත්. එහෙම වුණත් දැන් ඉතින් මේ ලැබෙන අන්ත පරාජය මම ඒ වචනේ පාවිච්චි කරනවා මේ ලැබෙන අන්ත පරාජය හමුවේ ක්‍රිකට් වලට එන ලැබෙන චෝදනාවක් තමයි තරඟ විකුණනවා. ටීම් එක විකිණිලා. ඒ ගැන මොන හරි කියන්න කැමතිද? නෑ ඉතින් ගොඩක් මයිතන්නේ ලංකාවේ ගත්තොත් 90%-95% ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ හොඳට අධ්‍යයනය කළා. ක්‍රීඩාව ගැන හොඳටම දන්නවා. ප්‍රේක්ෂකයෝ හැටියට රසිකයෝ හැටියට මේ ක්‍රීඩාව ගැන දන්නවා. නමුත් මේ වගේ පරිදිද්දි ඉතින් ඔය වගේ කතා කියනවා. නමුත් මම දන්න විදියට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඒ විදියට තරඟ පාවා දෙන තත්ත්වයක් නෑ. නමුත් අපිට තියෙන්නේ අපේ ක්‍රීඩාවේ සැලැස්මක් තියෙන්න ඕනේ. අපි කියනවා පොලිසිස් තියෙන්න ඕනේ. අපි ගත්තොත් තේරුම් කමිටුවක් ගත්තොත් තේරුම් කමිටුවේ පොලිසිස් තියෙන්න ඕනේ.
එතකොට හරි ක්‍රීඩකයෝ තෝරන්න ඕනේ, හරි ක්‍රීඩකයෝ ඉදිරියට ගේන්න ඕනේ. මම උදාහරණයකට කියන්නේ දැන් අපි ඉන්දියාව ගියා වෙස්ට් ඉන්ඩීස් වලට, එයාලගේ සෙකන්ඩ් ස්ට්‍රෙන්ත් එක අරන් ගියේ. එතකොට විරාට් කොහ්ලි ගියේ නෑ, රෝහිත් ශර්මා ගියේ නෑ, කේල් රාහුල් ගියේ නෑ, හාර්දික් පාණ්ඩ්‍යා ගියේ නෑ. ඒ වගේ ක්‍රීඩකයෝ රැසක් ඔවුන්ට විවේකය දුන්නා. හැබැයි අපි හැමදාම අර නිතර දකින කුකුලගේ කරමල සුදුයි වගේ අපි හැමදාම එකම සෙට් එකක් දාගෙන ගහනවා. එතකොට මැච් පරදිනවා, මේ ක්‍රීඩකයෝ ෆේල් වෙනවා. එතකොට මේ ක්‍රීඩකයන්ගේ මානසික තත්ත්වය අඩුවේ, මේ මයින්ඩ් සෙට් එක මේ වෙනවා. එතකොට වෙන්නේ අපි ක්‍රීඩකයෝ හදලා නැහැ. දැන් එංගලන්තේ කණ්ඩායම ගිහිල්ලා අයර්ලන්ඩ් වල ගහනවා වර්ල්ඩ් කප් එකට ඉතලා එලක සෙකන්ඩ් ස්ට්‍රෙන්ත් එක. එතකොට ක්‍රීඩකෙන්ට රෙස්ට් දෙනවා. අපේ අපි කවද්ද අපේ ක්‍රීඩකෙන්ට රෙස්ට් එකක් දීලා තියෙන්නේ? මම දන්න විදිහට 1000 මුළු දිගටම ක්‍රීඩා කළා. දුෂ්පන්ත සමීර ක්‍රීඩා කළා, දසුන් චානක ක්‍රීඩා කළා. ඉතින් මේ වගේ ක්‍රීඩකයෝ, ප්‍රබල ක්‍රීඩකයන්ට විවේකයක් දෙන්න ඕනේ. ඒ ක්‍රීඩකයෝ ඉස්තර ගහපු ක්‍රිකට් නෙමෙයි දැන් ගහන්නේ. ඉතින් ඒ හින්ද ඒ ක්‍රීඩකයන්ට තමන්ගේ පවුල් එක්ක කාලය ගත කරන්න දෙන්න ඕනේ. ක්‍රිකට් ක්‍රීඩාව විතරක් නෙමෙයි මේ ක්‍රීඩකයෝ කරන්නේ, මේ ක්‍රිකට් විවේකී ඕනේ. මොකද දැන් ක්‍රීඩාව ඊළඟ මට්ටමට ගිහිල්ලා තියෙන්නේ, වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් එහෙම වුණාම ක්‍රීඩකයන්ට විවේකී අවශ්‍ය හැමදාම ක්‍රිකට් ගහින්නත් බැහැ. ක්‍රීඩකයන්ට තමන්ගේ පවුල කට්ටියත් එක්ක, යාළුවත් එක්ක විනෝද වෙන්න ඕනේ, ක්‍රීඩාවෙන් පොඩ්ඩක් ඈත් වෙන්න ඕනේ. අන්න ඒ දේවල් කළොත් මං හිතනවා අපේ ක්‍රීඩකේ මීට වඩා දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවා. මෙච්චර කල් අපේ ක්‍රිකට් ක්‍රීඩාව බේරුනේ ක්‍රීඩකයන්ගේ තියෙන ටැලන්ට් එකයි හැකියාවින්ද තමයි අපි මෙච්චර කල් අපේ ක්‍රීඩාවේ මේ ගොඩක් වෙලාට බේරුනේ. ඉතින් මේ ක්‍රීඩකයෝ රැක ගැනීම ක්‍රිකට් පාලක මණ්ඩලයට සතුය. මොකද ක්‍රිකට් පාලක මණ්ඩලෙන් හැමදාම කරන්නේ මේ ක්‍රීඩකයෝ දාලා නැග ඔස්තු අල්ලනවා වගේ දානවා, පරදිනවා, ඒ ටීම් එකම දානවා, ආයෙත් යනවා. නැත්තම් ඒ විදිහට වුණොත් කවදාකවත් අපේ ක්‍රිකට් ක්‍රීඩාව හැදෙන්නේ නැහැ. ක්‍රිකට් ක්‍රීඩාවයි මම දකින විදිහට, මම විශ්වාස කරන විදිහට ක්‍රිකට් ක්‍රීඩාවයි දේශපාලනය වෙනස් විය යුතුමයි. මේ ක්‍රීඩකයන්ට අනාගතයක් හදාගන්න, රටේ ක්‍රීඩාව ඉදිරියට යන්න නම් හොඳ දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවා. ඉතින් ඒ ක්‍රීඩකයන් බලා ගැනීම ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභ්‍යය. හරි, බොහොම ස්තුතියි කියලා කියනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ බිහිවුණු විශිෂ්ටතම වේගපන්දියා වන්න චමින්ද වාස් තමයි අපිත් එක්ක මේ විදිහට අදහස් දක්වන්නේ එකතුනේ. එහෙනම් අපි ආය දවසක හම්බෙමු චමින්දයි. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ අපේ ටීම් එකේ කියලා. සුබ දවසක්. සුබ දවසක්.